ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මූලිකත්වයේ දරන මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධාන දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් සන්ධානගත වීමට කීවර ආරම්භය. මේ පාස්කු සිද්ධියේ මහමොල කාර්යය හැම නැත්තම් ප්‍රධාන වගකීම්වත්තා වන මෛත්‍රීපාල සිරිසේනව තමයි මේ සන්ධානයේ සභාපතිවරයා විදිහට පත්කර ගැනීමට කටයුතු කරලා තියෙන්නේ. ඒ කියන්නේ කාදිනල් වහන්සේ ඇතුළු කතෝලික ජනතාවත් බලාපොරොත්තු වුණා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නීතිය නවන්නේ නැතුව වංගු ගහන්නේ නැතුව මේ ජනාධිපති කොමිෂන් සභාව හරියාකාරව මෙහෙවලා නිවැරදි තොරතුරු සියල්ල ඒක රාශී කරගෙන මේකට වගකී යුතු පුද්ගලයා සම්බන්ධව නීතිය නිසිලෙස ක්‍රියාත්මක කරાવી කියලා. හැබැයි පැහැදිලිවම ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නීතිය නැමීම පමණයි සිද්ධ වෙන්නේ කියලා ඉවරලා අපිට කියන්නට පුළුවන්. මොදුමා චෝදනා ගන්න පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රධාන වගකී යුතු පුද්ගලයා ජනාධිපතිතුමා කියලා. ඔව් පැහැදිලිවම වගකී යුතු. රංගේ බණ්ඩාර අද මන්ත්‍රී ධූරයේ නැතුව එදා හිටපු පොලිස් පරීක්ෂක ධූරයේ ඉන්න කම හිටියානම් මට විමර්ශනය කරන්න හම්බුණා නම් මෙලාට මාධ්‍ය පාර්ශ්වයෙන් දෙන අරංගිල්ලේ ඉවරලා මම බඳලා ගන්න. ඔබතුමා මේ සඳහන් කරන්නේ මේ ජයග්‍රහණයක් ඔවුන් ලැබුවෝ නැවත ආප භෝජන සංග්‍රහයක් වළඳමින් ඊට පසු දාවුදී සජිත් මහත්මයාත් සමග එකතු වෙලා ඒ ආණ්ඩුව කරයි කියන දේ කණ්ඩායම කියන්න බෑ. ඉතින් ලේකම් ඉදලා ඔහොම කෙලෙව්වා නම් සභාපතිවරයා කොහොම කෙලවයිද කියලා කියන්න බෑනේ.